අදත් අපේ channel එකට දුනාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ rocket ga එහෙම නැත්නම් high jet ga ඒ වගේම fresh water barracuda කියලා හඳුන්වන rocket ga කියන මාළුව පිළිබඳව. ඉතින් ඇත්තනම මේ මාළුව ඇවිල්ලා rocket ga කියලා හැඳින්වුවට ඇත්තනම මේ මාළුව barracuda පවුලේ මාළුවෙක්. ඇත්තනම මෙයා ඇවිල්ලා ga මාළුවෙක් නෙවෙයි. මොකද ගොඩක් අය මගෙන් ඉස්සරින්නම් මේ මාළුව ගැන කියාරින්නක් ඉල්ලලා තිබුණා. ඒ වගේ නැහැ ගොඩක් අය මේ මාළුව ගැන හරියට දන්නේ නැහැ. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ මාළුවත් ගාර් පවුලේ සමාජිකයෙක් කියලා. ඇත්තටම ගාර් ඒ කියන්නේ ගොඩක් දුරට ඇලිගේටර් ගාර්, ස්පොටඩ් ගාර්, ෆ්ලොරිඩා ගාර්, ලොง නෝස් ගාර්, ෂෝට් නෝස් ගාර් ඔය ඕනම ගාර් කෙනෙක් එක්ක ඒගොල්ලෝගේ ශරීරයත් ඒ වගේම ශරීරයේ ඇතුළත අවයවත් එක්ක බලද්දි ඇත්තටම මේ රොකට් ගා හැම නැත්තම් ෆ්‍රෙෂ් වෝටර් බැරකුඩා කියන මාළුව සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒක නිසා මේ මාළුව ගාර් කෙනෙක් නෙවෙයි කියලා විද්‍යාඥයින් හරියටම තහවුරු කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේ මාළුව සාමාන්‍යයෙන් අද වෙනකොට ලංකාවේ ඇක්වේරියම් තුළ විකුණන්නත් ඉන්නවා. ඉතින් මේගොල්ලෝන්ගේ ගොඩක් දුරට පොඩි පැටව එහෙම නැත්නම් ගොඩක් දුරට අඟල් 6 විතර මාළු තමයි අපිට ලංකාව තුළ මිලදී ගන්න ලැබෙන්නේ. ඉතින් ඊට වැඩියෙන් ලොකු අය ගොඩක් කලාතුරකින් දුද්දාගෙන ලැබෙනවා. ඉතින් අඟල් 6 විතර මාළුවෙක් සාමාන්‍ය ලංකාවේ පවතින මිල ගණන් වලට අඩුව රුපියල් 2000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් ඇත්තනම් මේ රොකට් ගාගෙන මාළුවත් ඇවිල්ලා ගොඩක්ම ඇග්‍රසිව් විලෝපික මාළුවෙක්. ඉතින් මෙයාගේ නිජබිම වෙන්නේ දකුණු ඇමරිකාව සහ කොලොම්බියාව. ඉතින් ඇත්තනම මේ මාළුව ආවිල්ලා සාමාන්‍ය ස්වභාවික පරිසරයේදී අඟල් 12ක් එහෙම නැත්නම් සෙන්ටිමීටර් 30ක් විතර වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ මාළු ඇක්වේරියමයක් තුළදී ඒ වුණාට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 20ත් 25ත් අතර තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ මාළු වල ගොඩක් දුරට මාංශ භක්ෂක මාළු වර්ගයක් මම ඔයාලට කලිනුත් කිව්වා වගේ. ඉතින් ඒක නිසා ගොඩක් දුරට අපි මේ මාළු හදද්දි මේගොල්ලෝගේ ආහාරයේ විදිහට ගොඩක් දුරට ලයිව් ෆීඩින් කරන අයට ලයිව් ෆීඩින් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලයිව් ෆීඩින් කරන එක මම නම් හිතන්නේ ගොඩක් උචිත දෙයක් කියලා. මොකද ලයිව් ෆීඩින් කරද්දී මේ මාළුන්ට පණුව මාරුව හැදෙන්න තියෙන අවස්ථාවත් වැඩි. ඒ වගේම තමයි ලයිව් ෆීඩින් කරද්දී මේ මාළුන්ව වෙනත් කිසිම කෑමකට කවදාවත් හුරු කරගන්න අමාරු වෙනවා. මොකද මේගොල්ලෝ ලයිව් ෆීඩින් වලට පුරුදු නොවුන මේ වගේ ප්‍රෙඩේටර් මාළු ගොඩක් දුරට වෙන කෑම වලට ඒ කියන්නේ මේගොල්ලෝ ඇවිල්ලා ලේසියෙන්ම පැලට් වලට පුරුදු කරගන්න පුළුවන් මාළු වර්ගයක්. ඉතින් ඇත්තටම ලයිව් ෆීඩින් කරොත් කවදාවත් මේ මාළු ලොකු වෙනකොටවත් කවදාවත් මේගොල්ලන්ට එක දිගට සාමාන්‍ය මාස 4-5ක් ලයිව් ෆීඩින් කරොත් ආයි මෙයාලව නෝමල් කෑමකට හුරු කරගන්න හැකියාව ලැබෙන්නේ නැති නිසා. ඒක නිසා ගොඩක් දුරට මේගොල්ලෝගේ ආහාර විදිහට සාලය කටු අයින් කරලා සුද්ධ කරගත්තු කොටස් ඒ කියන්නේ ඒවා ගොඩක් දුරට කැබලි වලට කපලා මේගොල්ලෝන් කෑමට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි හිකාරි කානියෝ සිංගින් පැලට්ස් වගේ එහෙම නැත්නම් මොනවා හරි කානියෝ පැලට් වර්ගයක් මේගොල්ලෝන් කෑමට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ මාළුන්ට අනිවාර්යෙන් පිරිසිදු ජලය ඕන. ඉතින් ඒක නිසා ගොඩක් දුරට මේගොල්ලෝ හදන ටැංකියට සාමාන්‍යයෙන් බයෝමීඩියා ෆිල්ටර් සිස්ටම් එකක් වගේ දෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය ඔක්සිජන් ෆිල්ටර් සිස්ටම් එකක් දෙන්න පුළුවන්. මොකද ඒ වගේ එකක් දෙන එකේ වැදගත්ම දේ වෙන්නේ මේ මාළුන්ට සාමාන්‍යයෙන් ගොඩක් දුරට අපි ෆිල්ටර් එක විතරක් දීලා මදි. මොකද මේගොල්ලොන්ට අපි අනිවාර්යයෙන්ම ඔක්සිජන් තුල් ලබා දෙන්න ඕන. මොකද මේගොල්ලොන්ට ඔක්සිජන් ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුනොත් එහෙම මේ මාළු ලෙඩ වෙන්න අවස්ථාව තියෙන නිසා. ඉතින් ඇත්තනම ඒ වගේම තමයි ගොඩක් දුරට මේ මාළු හදද්දි මේගොල්ලන් කටට ගැලපෙන්නේ නැති මාළු තමයි ටෑන්ක් එකේ ටෑන්ක්ස් මේට්ස්ලා විදිහට තියන්න ඕන. මොකද නැත්තම් මේ මාළුන්ගේ කටට ගැලපෙන මාළු හිටියොත් මේගොල්ලෝ මේ මාළුන්ව තමන්ගේ ආහාරයට ගන්න පුළුවන් නිසා ඒක නිසා අපි ගොඩක් දුරට මේගොල්ලන්ගේ ටෑන්ක්ස් මේට්ස්ලා විදිහට ඇරවාන ඒ වගේම පාකු මාළු ඒ වගේම රෙඩ් ටේල් කැට්ෆිෂ් ඒ වගේම පීගොක් බාස් බයිචර් වගේ මාළුවෙක් එකතු කරනවා නම් හොඳයි. මොකද ඒ මාළු වර්ග මේගොල්ලොන්ට ලේසියෙන්ම හුරු කරගන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තටම ඒ වගේම තමයි ගොඩක් දුරට මේගොල්ලොන්ගේ ටෑන්ක් එක අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සෙටප් කරන්න පුළුවන්. මොකද මේ මාළු ඇවිල්ලා වෙනත් මාළු වර්ග වගේ ගොඩක් කලහකාරී වෙන්නේ නැහැ. ඒ වට මේගොල්ලෝ එහෙමයි කියලා ගොඩක් දුරට ඇග්‍රසිව් නොවන මාළු වෙන්නේ. මොකද මේගොල්ලෝ ගොඩක් දුරට මෙයා ප්‍රෙඩේටර් මාළුවෙක් නිසා ගොඩක් දුරට මෙයාට මාළුවෙක් ටෑන්ක් එකේ ඉන්න මාළුවට ඇටෑක් කරන්න හිතුනොත් මෙයා ඇටෑක් කරනවා. ඉතින් ඒක නිසා ගොඩක් දුරට පොඩි කාලේ ඉඳන්ම අනිත් මාළුවෙක් හදලා හුරු කරගන්නවා නම් තමයි හොඳ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට කලින් කිව්වා මතක ඇති මේගොල්ලෝ වෙල ගා මාළු වර්ගයක් නෙවෙයි කියලා. ඉතින් ඇත්තටම
මේගොල්ලෝ ඇවිල්ලා ගාර් කෙනෙක් නෙවෙයි මේගොල්ලෝ ඇවිල්ලා ඇත්තටම මේගොල්ලෝ කොටක් දුර අපි රොකට් ගා කියලා හැඳින්නුවට පිටරටවල වල අය නම් මේ මාළුව හඳුන්වන්නේ ෆ්‍රෙෂ් වෝටර් බැරකුඩා ෆිෂ් කියලා. ඉතින් ඇත්තටම බැරකුඩා ෆිෂ් ෆැමිලි එකේ ඉන්නවා සී බැරකුඩා ඒ වගේම ජයින්ට් බැරකුඩා ඒ වගේම ෆ්‍රෙෂ් වෝටර් ස්නේල්ස් බැරකුඩා ඒ වගේම මෙන්න මේ ෆ්‍රෙෂ් වෝටර් බැරකුඩා කියලා හඳුන්වන එහෙම නැත්නම් රොකට් ගා කියන මාළුව. ඉතින් ඇත්තටම මේගොල්ලොන්ගේ තියුණු දත් පිහිටලා තියෙනවා. ඒක නිසා ගොඩක් ඇටෑක් එකක් කරන්න හැකියාව දිනවා අනිත් මාළුන්ට. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ එකේ කලින් කිව්වා වගේ හරිම විදිහට මේ මාළුව හදනවා නම් තමයි හොඳ වෙන්නේ. ඒ වගේම තමයි මේ මාළු කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට පොණ්ඩයක් තුල වුණත් හදන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දුර මේගොල්ලෝ හදද්දී මේ මාළු වගේ දිග වගේ පස් ගුණයක්වත් දිග ඒ වගේ මාළු වගේ දිග වගේ තුන් ගුණයක්වත් පළල රැංගියක් තියෙන්න ඕන. ඉතින් අද මෙහෙම තමයි රොකට් ගාගෙන ඔයාලට කියපු එහෙම නැත්නම් ෆ්‍රෙෂ් වෝටර් බැරකුඩා ගැන කියපු වීඩියෝ එක. මේ වගේ වීඩියෝ එක දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න comment කරන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලෙන් නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.